රැටියා කොට කාන්තා කොට්ටාස සභාව මේ පිහිටවන දවසේ මටත් මේකට සම්බන්ධ වීම පිළිබඳ මම බෙහෙවින්ම සන්තෝෂ වෙනවා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම මටත් අවස්ථාවක් ලබා දීම පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තා බලවේගයේ පළවෙනි සභාව පිහිටන ඒ සුබ මොහොතට මටත් සම්බන්ධ වීම ගැන මම බෙහෙවින්ම සන්තෝෂ වෙනවා රැටිය මේක කරන්න ආරම්භය අපිට ගන්න පුළුවන් වීම ගැනත් මම බෙහෙවින්ම සන්තෝෂ වෙනවා අපේ සසංක වෛද්‍ය සසංක සහෝදරයා පිටිපස්සේ ඉන්න කොටත් ඉඳගෙන කියකේ ඉන්නවා මොකද අපිට මේ පිරිමි සභාවක් නැත්තේ කියලා හා කාන්තා සභාව පිහිටවන්නේ ඇයි කියලා මං කව උත්තරයක් අපි දෙන්නම් කියලා කාන්ත පිරිමි සභාව අපිට ඕනේ නැහැ ඒගොල්ලන්ට ඕන තරම් සභා තියෙනවා අපිට දැන් අවශ්‍යයි අපේ කියන යම් කිසි සංවිධානාත්මකව අපිට ශක්තිමත් වෙන්න ඒ ව්‍යුහයක් අපිට හදා ගන්න තියෙන අවශ්‍යතාවයත් එක්ක තමයි අපි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඔබ දන්නවා ජාතික ජනබල වේගය හැටියට අපි අපේ අරමුණක් තියෙනවා. අපිට මේ තියෙන්නේ මේ සමාජය මේ විදියට තව ගෙනියන්න ඔලු ගෙඩි මාරුවක් කරන්න නෙවෙයි කියන එක ඔබ සියලු දෙනා හොඳින්ම දන්න දෙයක්. ජාතික ජනබල වේගය හැටියට අපි එකතු වෙලා තියෙන්නේ සමාජ පරිවර්තනයකට දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනයක් පෙරලියක් කරන්න අපි මේ ඇවිල්ලා ඉන්නේ එතකොට අපිට අවශ්‍ය මේ සමාජය මේ තියෙන පීඩාවන් තව දුරටත් මේ විදියටම තියාගෙන ඉන්න නම් නෙවෙයිනේ ඒ නිසා නෙවෙයිනේ සහෝදරියන් ඔක්කොමලා මෙතනට එකතු වෙලා තියෙන්නේ වෙනසක් කරන්න අපිට අලුත් සමාජයක් ඕනේ අපිට දැන් තියෙන සමාජයට වඩා වෙනස් සමාජයක් ඕනේ. හැබැයි මේ වෙනස් සමාජය කියන්නේ මොකක්ද? මූලික වශයෙන් අද අපි දන්නවා අපි කතා කරනකොට අපි සියලු දෙනාටම පීඩාවක් විශාල පීඩාවක් තියෙනවා. ගැහණු පිරිමි ભેදයක් නැහැ එතන පීඩාවක් තියෙනවා. ඒ වගේම අපි කතා කරන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මට පෙර කතා කරපු සහෝදරියනුත් කියපු දෙයක් තමයි අපේ සිහින අපේ මුදුරාගෙන තියෙන්නේ. අපේ සිහිනත් උදුරාගෙන අපේ දරුවන්ගේ සිහිනත් උදුරගෙන යමින් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට සතුටක් නැති පීඩාකාරී සිහින නැති කරපු මේ පාලනය මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. ඒක එකඟයිනේ. වෙනස් කරන්න ඕනේ. සියලු දෙනාම වෙනුවෙන් වෙනස් කරන්න ඕනේ. හැබැයි එතන තව විශේෂත්වයක් තියෙනවා. ඒක රෝහිණී සහෝදරිත් කිව්වා. ගැහැණුන් වීම නිසා අපි ගැහැණුකම නිසාම අපිට තියෙනවා වෙනම පීඩනයක්. ඒක අපි ගෙවල් වලත් අපිට අත්දකින්න සිද්ධ වෙනවා. අපි වැඩ කරන තැන, අපි පාරේ එළියට බැස්සත්, පොදු ප්‍රවාහනයේ ගියත්, අපි පාසලක හිටියත්, ඉස්පිරිතාලෙක කොහේ ගියත්, ඒ පොදු සමාජය තුලත්, අපේ නිවස තුලත්, ගෘහය තුලත් අපි කාන්තාවන් වීම නිසා පීඩාවක් විශේෂ පීඩාවක් අපිට විඳින්න සිද්ධ වෙලා තියෙනවා. එකඟද නැද්ද? ගැහැණුකම නිසාම අපිට සුවිශේෂී වූ ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට විසඳ ගන්න. නේ? අපිට අපි දන්නවා මේ ආර්ථිකය කඩා වැටෙනකොටත් ඒක අපිට තමයි බලපාන්නේ අපිට පිරිමි අයට බලපාන්නේ නැතුව නෙමෙයි අපේ සහෝදරවරුන්ට බලපාන්නේ නැතුව නෙමෙයි නමුත් ඔය ප්‍රශ්නේ කැරකිලා අන්තිමට ඉවර වෙන්නේ ගෙදර අම්මා ගාව. නේ? බඩු මිල වැඩි වුණාම ආහාරවල මිල වැඩි වුණාම දරුවන්ට මොනවද කන්න දෙන්නේ? කොහොමද ගෙදරට වේල් තුනක් හරියට සපයන්නේ කියන ඒ බර අපිට දැනෙනවා. මොකෝ අපි තමයි ඒක විසඳන්න ඕනේ. එතකොට අපේ දරුවන්ගේ ඉස්කෝල කඩා වැටෙනකොට නේ පාසල් හරියට කෙරෙන්නේ නැතිකොට ගුරුවරුන් හරියට නැතිකොට පාසලට අවශ්‍ය අපිට ඒ සපත්තු කුට්ටමද පොත්පත් ටිකද ඒවා ටික හරියට ගන්න බැරි වෙනකොට ගුරුවරියට මොකක් හරි ළමයාත් එක්ක ප්‍රශ්නයක් ආවම කාටද අමතන්නේ? ගෙදර ඉන්න අම්මට. මොකක් හරි ගෙදර ඒ පාසලේ ප්‍රශ්නයක් වුණත් අරක ගේන්න මේක ගේන්න ඇවිල්ලා මේ වැඩේ කරලා දෙන්න කියලා කාටද කියන්නේ? ගෙදර අම්මට. හරි, තාත්තටත් කියන අවස්ථා ඇති. නමුත් බොහෝ වෙලාවට ඒක කියන්නේ අම්මට. දරුවෙක් හදිස්සියේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්
දරුවා හරියට දරුවගෙන් වැරද්දක් වුණොත් කාටද වැඩිය බැනුම් අහන්න වෙන්නේ අම්මට හරි හරියට දරුවා හැදුවේ නැහැ කියලා දරුවට හරියට උගන්වලා නැහැ අවධානය දුන්නේ නැහැ කියලා වැඩියම බැනුම් අහන්න වෙන්නේ අම්මට ගෙදරින් ඉන්න පිරිමි එක්කෙනා හරියට හැසිරුනේ නැතත් ඒත් වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ භාර්යාවට මිනිහව හරියට හදා ගන්න බැරි වුණා කියලා නැද්ද ඔක වෙනවා හරි එතකොට අපි පාරට බැස්සම අපි බස් එකක ගියත් කෝච්චි එකක ගියත් පාරේ කඩේකට ගියත් අපිට පිරිමින්ට නැති අවධානයක් අපිට තියෙනවා පිරිමින්ට දැනෙන්නේ නැති අනාරක්ෂිතභාවයක් අපිට තියෙනවා එතකොට අපේ රටේ විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් අධ්‍යාපනයේ ඉතාමත්ම ඉහළ තැන්වලට ගියත් අද වුණත් විභාගවල විභාග ප්‍රතිඵල බලනකොට ඉහළම තැන්වල ගැහණු දරුවන් ඉන්නේ ශිෂ්‍යාවන් ඉන්නේ විශ්වවිද්‍යාලවල මමත් උගන්වනකොට අපේ විශ්වවිද්‍යාලවල වැඩිපුරම ඉන්නේ ගැහණු දරුවන් නමුත් නායකත්වය දිහා බලනකොට ඔවුන් එතන නියෝජනය වෙන්නේ නැහැ ගුරුවරුන් අතර ගත්තොත් වැඩිපුර මම හිතන්නේ ඉන්නවා ගුරුවරියන් කීප දෙනෙක් මෙතන මෙතනත් ඇති බහුතරයක් ගුරුවරියන් හැබැයි අපේ වෘත්තීය සමිතිවල නායකත්වය කාටද තියෙන්නේ ගුරුවරුන්ට හෙදි සංගමේ බහුතරයක් කාන්තාවන් හෙදියන් නායකත්වය තියෙන්නේ පිරිමි අයට විශ්වවිද්‍යාලවලත් බහුතරයක් 70%ක් 80%ක් කාන්තාවන් ශිෂ්‍ය නායකයෝ ඔක්කොම පිරිමි පාර්ලිමේන්තුව ගත්තත් අපිව පාලනය කරන තැන් ගත්තත් අපි පිළිබඳව තීන්දුව తీරන නීති හදන තැන ගත්තත් රටේ බහුතරය වන අපි 52%යි ඡන්දදායකයන්ගෙන් 56%යි හැබැයි නීති හදන තැන්වල තීන්දුව తీරන ගන්න තැන්වල අපි ඉන්නේ 5%කටත් අඩුවේ හරි එතකොට අපේ රට අපි ගත්තොත් මෙතන පරස්පරයක් තියෙනවනේ ප්‍රශ්න පීඩාවන් වැඩිපුර අපිට ඒවා අපිට දරා ගන්න සිද්ධ වුණාට අපි ඒවට අපිට ඒවා එල්ල වුණාට වැඩිපුර ප්‍රශ්න ඒ සියල්ලටම අපිට මුණ දෙන්න සිද්ධ වුණාට ඒවා විසඳන තැන්වල අපේ හඬ නැහැ තීන්දුව తీරන ගන්න තැන්වල අපි නැහැ එතකොට අපේ අවශ්‍යතාවයන් අපේ ප්‍රශ්න අපිට නියෝජනය කරන්න හරි තැනක් නැහැ. එතකොට අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ තමයි. බලය තියෙන තැන්වල බලය හොබවන තැන්වල විශේෂයෙන්ම තීන්දුව తీරන තැන් ගන්න තැන්වල අපි නැත්තම් අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නැහැ. අපේ ප්‍රශ්න මතු කරන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? බහුතරයක් සහෝදරියන් මම හිතන්නේ දේශපාලනය ගැන මොකද්ද තියෙන අදහස කියලා ඔබෙන් ඇහුවොත් දේශපාලනය අපිට එපා කියලා නේද සාමාන්‍යයෙන් අපි කියන්නේ දේශපාලනය අපිට එපා දේශපාලනය කියන්නේ මහම ජරා දුෂ්ට පීඩගම් අපිට එපා දේශපාලන කතාවක්වත් අපි අහන්න කැමති නැහැ ඒක තේරුම් ගන්නත් පුළුවන් පාර්ලිමේන්තුව දිහා බැලුවොත් අපි වෙතන නියෝජනය වෙනවද අපේ ප්‍රශ්න එතන කතා වෙනවද නෑ අපි රූපවාහිනියේ දේශපාලන සංවාදයක් අහනකොට හිතනවාද අනේ මේ මගේ ප්‍රශ්න මේ මෙතන කතා වෙන්නේ බලන්න මේගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද අපේ ප්‍රශ්න විසඳන්න කියලා එහෙම දැනෙනවද නෑ හරි එහෙමනම් ජාතික ජනබල වේගයේ අපි හිතනවනම් මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ පීඩාවට පත්වෙච්ච සියලු දෙනාගේම පීඩාව අපි අයින් කර ඒ පීඩාවට පත් අය අපි නිදහස් කරන්න ඕනේ සහ අපි සියලු දෙනාටම හිමි සතුට අපි හැමෝටම ලැබෙන්න පුළුවන් සමාජයක් හදන්න ඕනේ කියලා අපි හිතනවා නම් එහෙනම් ඒ නායකත්වය තියෙන තැන්වල පීඩාවට පත්වෙච්ච සියලුම කොටස් නියෝජනය වෙන්නත් ඕනේ හරි මොකෝ ඒ පීඩාවට පත්වෙච්ච අය ඒ පීඩිත පන්තිය ඒ පීඩාව දැනෙන ඒ අත්විඳ අය
ඒ තීරණ ගන්න තැන්වල හිටියේ නැත්නම් අපිට අවශ්‍ය විදිය විසඳුම්ෙන්නෙත් නැ අපේ ප්‍රශ්න කතා වෙන්නෙත් නැ අපේ ප්‍රශ්න නියෝජනය වෙන්නෙත් නැ අන්න ඒ නිසා තමයි සසංග සහෝදරයා අපි කියන්නේ අපිට විශේෂයෙන්ම කාන්තා සභාව පිහිටවන්න ඕනේ කියලා මොකෝ මේ පවතින ක්‍රමවේදය තුලම අඩුම තරමේ පිරිමින්ට එකතු වෙලා කතා කරන්න තැන් ඕන තරම් තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්නවා 200 ගානක්ම ඉන්නේ ඒගොල්ලෝ ඕන තරම් කතා කරන්න පුළුවන් ඕන තරම් ප්‍රශ්න මතු කරන්න පුළුවන් මාධ්‍ය බැලුවොත් ඕන තරම් අවස්ථා තියෙනවා ඒගොල්ලන්ට නායකත්වය තියෙන තැන ඕන තරම් තියෙනවා ඒක කරන කරන්නේ තේක වෙනම ප්‍රශ්නයක් ඒක කරන්නේ තේක වෙනම ප්‍රශ්නයක් හැබැයි ඔබට ඒ ඒ ඒ තැන තියෙනවා පිළිගන්නවා එලියට ගිහිල්ලා කවුරු හරි පිරිමි සහෝදරයෙක් මොකක් හරි කිව්වොත් ඒක ඇහුම්කම් දෙනවා ඒකට තැනක් තියෙනවා අපි ගිහිල්ලා ඒකට රින් ගන්න හැදුවම තමයි සියලුම ප්‍රශ්න එන්නේ මේ ගෑනු ගෑනු විදියට ඉන්න දාන්නේ ආ මොකද මේ කියලා වෙනමම කතා බහක් එනවා එතකොට අපිට අර ලස්සන සින්දුවකුත් කිව්වා තව දුරටත් අර විසාකාත් විසාකාතමෝ වගේ අපිට නිහඬව ඉන්න බෑ නේ තව දුරටත් එහෙම ඉන්න බෑ කියලා ඒ සින්දුව හරියටම හරි මොකද තව සින්දුවක් තියෙනවා විසාකාව ගැන මොකක්ද ඒ සින්දුවේ කියන්නේ විසාකාව ගැන කතාවකුත් තියෙන්නේ වහිනකොට මොකක්ද එයා කරන්නේ දුවන්නේ තෙමෙන්නේ ආ නේද මොකද්ද ඒකමනේ නේ ඒ සින්දුවේ මොකද්ද තෙමෙනකොට එයා දුවන්නේ එයා ඒ මන්දානේ ගැහෙනුන්ට හිමිති විදියක් තියෙනවද කියලා ඇවිදින්න ඕන විදියක් ස්පීඩ් එකක් තීරණය කළ දෙන ඒකටම තෙමි තෙමි හරි ඉන්නවා හරි තෙමුනම මොකද්ද වෙන්නේ ඇත්ත කතාව මොකද්ද තෙමුනම මොකද්ද වෙන්නේ ලෙඩ වෙනවා හරි එතකොට මේ මොකද්ද මේ සින්දු වලින් අපිට කියන්නේ ගැහණු ගම තියාගෙන ලෙඩ වෙලා නියුමෝනියා හැදිලා මැරුණත් කමක් නැහැ ගැහණුන් වගේ හැසිරෙන්න හරි ගැහණුන් වගේ ඉන්න හිමින් ඇවිදින්න මේ යටහත් පහත් වෙ ඉන්න දරා ගන්න ඉවසන්න සියලු දේම මේම තමයි ගැහණු උනා ගැහණු අපිට දුක අපේ උරුමය ඔබ ගැහණියෙක් වෙන්නත් පව් කරන්න ඕනේ එහෙමනේ කියන්නේ නේද ගැහණු වෙන්නත් පව් කරපු නිසා ඒ නිසා මේක විඳින්න ඕනේ මේ පව අපි ඉවර කරන්නේ ඒ දුක ගෙවන්න ඕනේ කොහොම හරි අපි නම් කියන්නේ දැන් ඇති නැද්ද හොඳටම ඇති ඉවසුවත් ඇති ආ දරාගත්තත් ඇති පව් ගෙව්වත් ඇති ආ අපේ ගැහණුකම රකින්න ගිහිල්ලා දුවන් නැතුව කෑ ගහන්න නැතුව සද්ද නැතුව ඉඳලා ගුටි කාපු ඒවත් ඇති තෙමිලා නියුමෝනියා හදාගත්තු ඒවත් ඇති දැන් හොඳටම ඇති හරි මේක වෙනස් වෙන්න ඕනේ මොකද රෝහිණී සහෝදරිත් ප්‍රියාංගි සහෝදරිත් කිව්වා වගේ අපි දෙවනි ගණේ පුරවැසියෝ නෙවෙයි දෙවනි පන්තියේ පුරවැසියෝ නෙවෙයි අපි ගැහණු පිරිමි ඔක්කොම වෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද අපි මොකද්ද අපි අපි මිනිස්සයෝ එතකොට මිනිස්සයෝ හැටියට අපි සියලු දෙනාටම අයිති අයිතියක් තියෙනවා සතුටින් ජීවත් වෙන්න පීඩාවක් නැතුව ජීවත් වෙන්න බරක් නැතුව ජීවත් වෙන්න සතුට වෙනුවෙන් වැඩ කරන්න සතුටක් බලාපොරොත්තු වෙන්නත් අපිටත් අයිතියක් තියෙනවා අපිටත් අයිතියක් එන ආත්මේ වෙනකන් ඉන්න ඕනේ නැහැ ඒක කරගන්න එන ආත්මේ වෙනකන් එන ආත්මේ පිරිමියෙක් වෙන්න කියලා බලන් ඉන්න ඕනේ නැහැ සතුට ලබා ගන්න නැහැ මේ ආත්මෙත් අපිට සතුට ඕනේ මේ ආත්මෙත් අපිට පීඩාවක් නැතුව ජීවත් වෙන්න ඕනේ අන්න ඒ සඳහා අපි හිතන්නේ දැන් හොඳටම ඇති අපි නිහඬතාවයෙන් හිටියා අපේ ගෙවල් වලට වෙලා හිටියා අපි පැත්තකට වෙලා අපේ පිරිමින් වෙ ඉස්සරහට දාලා කිව්වා අපේ ප්‍රශ්න විසඳන්න කියලා විසඳුවේ නැහැ අඩුම තරමේ ඒගොල්ලොන්ගේ ප්‍රශ්නවත් ඒගොල්ලෝ විසඳලා නැහැ තාම අපේ ප්‍රශ්න කෙසේ වෙතත් ඉතින් ඒ නිසා අපිත් මේ වැඩේට බහින්නම වෙනවා බහින්නම වෙනවා අපි කතා කරා ඔව් ජාතික ජනබල වේගයේ විශේෂ ඒ තියෙන ආරක්ෂාව
काट उनाते दैनन आरक्षा वो एक पहली अद एहम बेतन वोबट अनाराक्षित भाव दैन वब आपे रेस्वी मगटावो कौर हरी अतनींगा दी मेतनींगा दी बीला मनोहरी एहम दहम भयाको एक हरी है बै अरे सासवांग सहोदर क्यू अवागे एक अपे अपे जाति का जन बल वेगे तैंगल वितला हरतील हरियान अद बै एक तमय समाज एहम वेन नोने पोदु समाज एहम वेन नोने अभी सियलुदेनाट में आरक्षा वेन नोने अभी सियलुदेनाट में पुलवांग वेन नोने पारे बहल बायाक नेतु एवि दिन अभी सियलुदेनाट अभी दुअलाट दैन नोने ओन वेला ओन दयाकिन ओन दयाकिन रेट उना कोहे हर गील पुलवाम बयाक नेतु एहम तव दुरा अद समाज जाति का जन बल वेगे तैंग वल्ट वितरा कवि आरक्षा वैन मदि दौट अभी अवश्य मे विषय मे समाज पेरलिय करा अब ये समाज पेरलिय करन कोट अरे मे समाजे तीयन ये प्रचांडत्व अरे मे समाजे तीयन ये कुहक काम एक अभी अलुत समाजे प्रतिक्षेप करानोने इतकोट अभी कांतावान मे वेडेट एकतु कराने मेच्चर काल्या अरे पोदु समाजे प्रभु देशपालन समाजे तिब्ब ये प्रचांडत्व ये तिब्ब ये अरे उद्दच्च नायकत्व एक विधियट में तवदुरटा गेनिया नने वे अभी तवाश्या एक विनास्करान ए प्रचांडत्व वेनुअट अभी तो ने आदर पतुरान प्रचांडत्व ओण अभी देशपालने तुला अभी तो ओण एतट अभी तो ने मीट ईट वडा आदरणीय समाज एक काव रेक बलागान समाज कावा हेलेन नति समाज सियलु देनाट में आरक्षाव देनेन समाज अभी तर उद्दच्च नायक आवाश्य ने अरे मे लंग दी कौद क्यू अने मे लाइट बिल वैड्यू नाम कथांदर या क्यू है लाइट बिल अड़ू करान ना लाइट निवान क्यू एहुना देखा था राजे आंडुए मंत्री वरे क्यू बिल वैडी ना लाइट अडुए विदुली अडुए पाविच कराने के दैन बलान तुंगवेनी वतावटात विदुली बिल वैडिकल्ला एक याने महत्याट तेरे ने मेराटे बहुतरयाक अदटा कोच्चर एगोलोंगे जीवित वलिं कप्पादु करगेन द जीवात वेन्ने कियला हरि को ए कप्पादुव विशेषयेन्म कराने अपे सहोदरियान राइस कुकर एक दैन दानवा अडुई वॉशिंग मशीन ने का तिब्बना दैन अते होदनवा इसर आप हदीसियट ब्लेंडर के पोल की रिटिक मिरुकुआना दैंग आते मिरिकनो हाँ दारू एक वैरदीला हरी लाइट का न्यू एन एत्ता आप तमा क्या कहने को निवान न किया फैन का दान दे ने अरे अत्यावश्य अवस्थावक एरेन आप सियलु दे में कप्पा दुकर लती है ने थावा मनाद आप कप्पा दुकरान उब चुट्टा मता करान अंतिमट ओब खेमति विधि अट हितान नेतु एकट यान वियदम गैन हितान नेतु अंतिमट ओब रहाट खेम वेला खदपु दावस मता कर आसावट उयपु दावस वियदम गैन हितान नेतु मतकद मतक ने अरे इसर आपिट मगो गया खारी मोगा खारी एकट आराधना वा कावाम कोहमद आपि लैस्ति वेन्ने अभी आसावे इन्ने हेम वेडकट यान अलुत सारिया कारगेन ने पोड्डाक सलोन एकट गिहिल्ला हेड वेड वेला अलुत सपातु कुट्टमा कारगेन अपे मनोहरी पिटा तीन नोने ने मनोहरी देवाल टीका इंदला हिटला हरी देन ना कोहमद आराधना आवा का आवा मा पापुआ पोड्डा डिड्डिग्गाला यानवा टीका बाया देन कोहमद मेवट वियदां करान अरे पारण सारी मंग एंदो खाटी अरे माता कई तो मंग अरे मगुल के दरा तेंदे एक माई किल ए वापिटे हिते ना अपे लांकिक एन हेटी अट अपे तिब्ब सुविशेषी दया अपे अमुत्तांट सालकन विद्या गेदट्ट आवो मोनवेलावट आवा ते काक नोदी कान्न बोन्न नोदी अपे अवान ने खाववा अपे अहान ने कान्न ओने दा
තේකක් ඕනේද ඒ අපේ පුරුද්ද නෙවෙයි අපේ සංස්කෘතිය නෙවෙයි කන්න එන්න තේකක් බොන්න එහෙමනේ අපි කියන්නේ දැන් නම් මමත් ටිකක් වෙනසයි හරි ගෙදරට හදිස්සියේ කඩාපාත් වෙනකොට ටිකක් බයයි මොනවා තියෙනවද දන්නේ නැහැ ගෙදර හරි මොකෝ අපි කප්පාදු කළා හැම අතින්ම අපි කප්පාදු කළා එතකොට මේ ඔවුන් මැති මන්ත්‍රීකාවට පත්ුණෙන් පස්සේ තමන්ගේ බිලක්වත් දකින්න නැති ඒගොල්ලෝ අපිට කියනවා ලයිට් නිවන්න එතකොට බිල අඩු වෙයි කියලා හරි කොච්චර අසංවේදීද මේ නායකයෝ කොච්චර උද්දච්චද කොච්චර අපෙන් දුරස් වෙලාද ඈත් වෙලාද අපේ ජීවිත ගැන ඔවුන්ට අබමල් රේණුවක හැංගීමක් නැ දැනීමක් නැ එහෙම අයට තව දුරටත් අපිවත් පාලනය කරන්න ඉඩ දෙන්න බෑ. තව දුරටත් මේ රටේ බලය දෙන්න බෑ. අපි වෙනුවෙන් තීන්දුව తీරන ගන්න. ඒක ඒ ඒ ඒ යුගය අපි අවසන් කරන්න ඕනේ. අවසන් කරන්න ඕනේ. මොකෝ අපි දුක් විඳා ඇති, ඉවසුවා ඇති, දරාගත්ත ඇති. එතකොට අපිට ඕනේ ඊට වඩා වෙනස් නායකත්වයක්. සහකම්පණය දැනෙන නායකයන් හැංගීම් තියෙන නායකයන් තව කෙනෙක්ගේ දුක තේරෙන නායකයන් අපිට ඒ වගේ නායකයන් අවශ්‍යයි අන්න ඒ වෙනස කරන්න නම් ජාතික ජන බල වේගය හිතනවා අනිවාර්යයෙන්ම මේ දේශපාලන වේදිකාවේ මේ දේශපාලන අවකාශය තුල ගැහෙනු බලය ශක්තිමත් විය යුතුයි මොකෝ අපිට මොනවද හොඳින්ම තියෙන්නේ වෙනත් අනිත් කෙනෙක්ගේ දුක තේරෙනවා සහකම්පණය අපිට තියෙනවා හැංගීම් තියෙනවා අපිට අපිට තේරෙනවා කාගේ හරි දුකක් කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපිට දැනෙනවා ඒක අන්න ඒ ගුණය ඒ ගැහණු ගතිය අපිට මේ දේශපාලනයටත් ගේන්න අවශ්‍යයි තව දුරටත් අර උද්දච්ච විදියට හැංගීම් නැති සීතල පාලකයන් අපි ඒක ඉවර කරන්න ඕනේ දැනෙන පාලකයන් අපිට අවශ්‍යයි සහකම්පණය තියෙන පාලකයන් අපිට අවශ්‍යයි ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමූහිකත්වයෙන් එකමුතුවෙන් වැඩ කරන්න පුළුවන් නායකයන් අපිට අවශ්‍යයි ඒ හැකියාව අපි තුල තියෙනවා මොකෝ අපි හදලා තියෙන විදියත් අපිට වැඩ කරන්න වෙලා තියෙන විදියත් තුල අපි ඒ ගුණාංග අපි ප්‍රගුණ කරලා තියෙනවා ඒවා පිරිමින්ට අපි බෝ කරන්න ඕනේ ටික. පිරිමින්ටත් අපි ඒක බෝ කරන්න ඕනේ. අපි ගෙවල් වල අපේ ගෙවල් වල ඉන්න පිරිමින් එක්ක රණ්ඩු වෙනවනේ ඉඳලා හිටලා හරි. හා රණ්ඩු වෙනකොට අපි කියන දෙයක් තියෙනවනේ. මොකද්ද කියන්නේ? කියන කතා ගොඩක් තියෙනවා. හරි? නමුත් අපි කියනවා මේ මිනිස්සයාට මාව තේරෙන්නේ නැහැ. अहुंकान देन्न दान्ने ने अरे अभी एंडुओ था दिसे मुका देगोलोंगे प्रतिचारे बाए दुवनो अनित पैत्तट अरे है बे अभी को हम अधे अभी ता दुकाक देनो नाम मुका दा भी कराने अंडर नवा टिका अंडर दा काट हरी कियला ने ओक बेदा आगे ना प्रश्ने विसंद गानो इवर आए अरे अभी इटे पासे गिहिला गहा गाने ප්‍රචණ්ඩත්වයෙන් ඒක එළියට දාන්නේ නැහනේ අපි පොඩ්ඩක් අඬලා යාළුවෙක්ට කතා කරලා දුක කියලා ඉවර කරනවා වැඩේ හරි නැද්ද හරි ඒක නිසා තමයි ડોક્ટર සසංග මං නෑ ගිහිල්ලා ඉන්නවා මං හිතා ගියාද දන්නේ නැහැ ડોક્ટર සසංග මං නිවැරදිද වැඩිපුර heart attack හැදෙන්නේ ගැහැණුන්ටද පිරිමින්ටද හෘදාබාධ තියෙන ස්ට්‍රෙස් රැඩි කාටද පිරිමින්ට ඇයි ඔක්කොම මේකස්සේ හිර කරගෙන ඉඳලා ඒගොල්ලෝ දාන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ඒක එළියට දාන්නේ හරි ඒ නිසා තමයි ගැහැණුන්ගේ ගැහැණුන් පිරිමින්ට වඩා දීර්ඝායුෂ තියෙන්නේ අපේ ස්ට්‍රෙස් අඩුයි මොකෝ අපි දන්නවා ඒව පිට කර ගන්න කාටවත් හානිය අඬනා ටික හරි හැබැයි ඉවරයි වැඩේ ඕවා අපි කියන්නේ සහකම්පණය හැංගීම් තියෙන ඒවා ඒ හැංගීම් හඳුනා ගැනීම හැංගීම් පිට කිරීම හරි ඒවා තුලින් මේ සමාජය සුවපත් කරන්නත් පුළුවන්
අද අපේ සමාජයට ඒ සුවපත් වීමත් අවශ්‍යයි මේ අපේ සමාජය කියන්නේ දුක ඕනවටත් වඩා අත්විඳපු සමාජයක් ඕනවටත් වඩා හරි ඕනවටත් වඩා ලේ වගුරපු සමාජයක් අපිට දැන් අවශ්‍යයි මේ සමාජය සුවපත් කරන්න මේ අර තියෙන ප්‍රචණ්ඩත්වය අඩු කරන්න අන්න ඒක කරන්න අපි හිතනවා ඒක පිරිමි අයට කරන්න බැරි දෙයක් නෙවෙයි නමුත් මේ සංස්කෘතිය විසින් ඒගොල්ලන්ට එහෙම වෙන්න ඉඩ දීලා නැහැ හැබැයි ඒක අපිට තියෙන ශක්තියක් අපිට ඒ ඉඩ දීලා තියෙනවා එතකොට අපි මේ දේශපාලනයට එන්න ඕනේ අන්න මේ දේශපාලනයත් මේ සමාජයත් සුවපත් කරන්නත් මීට වඩා ආදරණීය සියලු දෙනාටම රැකවරණය ලැබෙන තැනක් බවට පරිවර්තනය කරන්න. ඒක වෙනුවෙන් තමයි අපි කාන්තා නායකත්වයේ මේ විදියට ගොඩනගන්නේ. හරි? වෙන දේශපාලන පක්ෂත් කාන්තාවන් එකතු කරයි. හැබැයි ඒ ඡන්ද එකතු කිරීමේ අරමුණින් පමණයි. එතකොට ඒගොල්ලෝ හිතන්නේ කාන්තාවන් කියන්නේ ගැහණු කියන්නේ ලේසියෙන් රවට්ටන්න පුළුවන් සිල් රෙදි ටිකක් බෙදුවා සාරියක් බෙදුවා වැඩේ ගොඩ ඡන්දේ හරි එච්චරයි ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ අපි ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ අපි මෙතන කරන්නේ ඔබෙන් ඡන්දේ එකතු කිරීමේ වැඩක් විතරක් නෙවෙයි අපි මෙතන කරන්නේ ඔබ සියලු දෙනාව මේ සාමූහික ගමනක මේ සමාජ පරිවර්තනය සඳහා ඔබේ නායකත්වය ඔබේ දායකත්වය ලබා ගැනීම එතකොට ඒ කියන්නේ අපි තුල තියෙන මේ ගුණාංග සමාජයට බෙදන්න අපි තුල තියෙන මේ ශක්තිය අපි වැඩක් අල්ලගත්තොත් අතාරින්නෙත් නැහැ ඒක දිනනකන් අපි අතාරින්නෙත් නැහැ ඒ ශක්තිය අපිට තියෙනවා ඒ සහකම්පණය අපිට තියෙනවා වෙනස් විදියෙන් දේශපාලන නායකත්වයක් ප්‍රගුණ කිරීමේ හැකියාව අපි තියෙනවා එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ දේශපාලන ක්‍රමය මේ තියෙන මේ දේශපාලන ක්‍රමය අපේ සහභාගීත්වය තුලින් වෙනස් කරන්න. අර අපි හදන අලුත් සමාජය අපි නිර්මාණය කරන්න යන ඒ අලුත් සමාජය සුවපත් කරන මේ සමාජයේ සුවපත් කරන්න ඉල්ලන ඒ ඒ ඒ හඬට ඇහුම්කන් දෙන්න පුළුවන් නායකත්වයක් බිහි කරන්න. එතකොට ඔබ සියලු දෙනාටම වැඩක් තියෙනවා. ඔබ මෙතන ඇවිල්ලා මේක අහගෙන යන්න විතරක් නෙවෙයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔබ සියලු දෙනාම මේ ගමනේ මේ ක්‍රියාවලියේ වගකීම් දරන නායිකාවන්. මේ පණිවිඩය බෙදන්න, තව අයට කතා කරන්න, තව අය එකතු කරන්න, අසාධාරණය දැකපු තැන ඒකට විරුද්ධ වෙන්න. මේ සාමූහික ක්‍රියාවලිය තව අපි ශක්තිමත් කරමු. අපි තුල තියෙන ඒ ගුණාංග, අපි තුල ඒ තියෙන හැකියාව අපි තුල තියෙන මේ ආදරය, මේ ශක්තිය, මේ සහකම්පණය මේ මුළු සමාජයටම බෙදන්න අපි එකතු වෙමු. මේක බරක් හැටියට දකින්න එපා. මේ තවත් ඕගලන්ට කරන්න තියෙන තව වැඩක් හැටියට දකින්න එපා. මොකද මෙතන ඉන්න හැමෝටම වැඩ තියෙනවා ඕන තරම්. මම ඉතාමත්ම පුදුමයි අද උදේ වරුවෙන් ඕගොල්ලෝ මේ පැය ගාණක් මේකට වෙන් කරේ කොහොමද කියන එක මට අමතිස්සම හිතෙනවා. මොකද වැඩ බහුල පිරිසක් මෙතන ඉන්නේ. මම දන්නවා ඕගලන්ට ගෙවල් වලට ගියාම මේ කත කරපු පැය හතරට ගෙවන්න වෙනවා කොහෙන් හරි. හරි තව පැය දෙකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා අද හවසට. දන්නවා ඒක. ඒ කරන කැපවීමට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒකට හිතන්න එපා මේ දේශපාලන ගමන යන්නේකින් තවත් බරක් ඔයගලන්ට එකතු වෙනවා කියලා. බරක් හැටියට දකින්න එපා මේක. මේක ඇත්තටම ලස්සන දෙයක්. සහෝදරත්වය අපේ ජීවිතයට ලබා කරගන්න පුළුවන් දෙයක්. සාමූහිකත්වය අපිට ලබා ගන්න පුළුවන් දෙයක්. අර මං කිව්වේ අපිට සතුට අවශ්‍යයි කියලා. මෙහෙම එකතු වුණාම සතුටින් නෙවෙයිද මේ ගත කරේ මේ පහුගිය පැය දෙක තුන? පොඩ්ඩක් පීඩාව අඩුුනේ නැද්ද? තිබ්බ ප්‍රශ්න අපි පොඩ්ඩක් తాවකාලිකව හරි පැත්තකට දැම්මනේ. එකතු වුණා. ඒ සාමූහික කමෙන් අපි එකතු වීමෙන් අපිට විශාල සතුටකුත් ලබා ගන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේට තව එළියක් එකතු කර ගන්න පුළුවන් වැඩක්. අදට අනාගතයට අන්න එහෙම හිතලා අපි සියලු දෙනා මේ වැඩේට කරගහන්න ඕනේ. මොකෝ මේ වෙනස අපි මේ වෙලාවේ කරේ නැත්තම් ඒක අපි මග අරින ලොකු අවස්ථාවක්. අපිට අවස්ථාවක් තියෙනවා දැන්. අපිට වේදිකාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ.
එතකොට අපි මේක වෙනස් කරමු ඒ වෙනස වෙනුවෙන් ඒ සාමූහිකත්වය වෙනුවෙන් ඒ මීට වඩා හොඳ සමාජයක් වෙනුවෙන් පීඩාව නැති අපි සියලු දෙනාගේම සිහින සැබෑ වෙන සමාජයක් වෙනුවෙන් ඔබත් නායකත්වය දෙන්න කියන ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා බෙහෙවින්ම ස්තුතියි ඔබ සියලු දෙනාටම ජය වේවා.